स्वभाव धर्मयाविसिन अपट दायाद कुट ऐति सुंदर वनपित अलंकार दियाली गंगा एलदुल रमणीय खंदुवेटी वगेम पेर राजदरुवन अपट तिलिनकल महासायुरवेनि जलाश अदवन विट अप दनुवत्व हो नोदनुवत्व करन क्रियाकारकम निसा अनागत परंपरावट मेवा रैकदीमट अपट महत् प्रयत्नयन् दरीमट सिदुवेला अपराटे विदुली बल उत्पादनेन वैडी प्रमाण्या तवमत सिदुवन्ने जल विदुलिये मेटद दन प्रबल तर्जने लवेला जलाशवल रंदवागत है कि जलधारिताव अडुवन विट विदुली उत्पादनेटत भोगवगावटत बलपैम एतिकरनवा कैले गिनी तबा गस कपा हिला वगाव संधा पुलव सैकसीमेन सिदुवन्ने अप नोसितन महाहान्या अपे स्वाभाविक संपत्वलिन पसटनम लबेन्ने सुविशेष उतना भोगवगावट अवश्य इडकडत एहि वैडीमट उवमना पोहरत पसविसिन अपट लबा देनवा पस मत ऐति पस अंशु संभवय वू स्थाने सिट वेनत स्थानेकट प्रवाहने वीम नत्नम पिहिटीमे वेनसक ऐति वीमट पांशु खादने कियन තමත් සරලව කියනවා නම් පාංශු වාදනය කියලා කියන්නේ පසෙන් පස් අංශුවක් ඉවත් වෙලා ඒ පස් අංශුව ගමන් කරලා තවත් තැනක තැම්පත් වීම. ඒ නිසායි ලංකාවේ කුචිකාර්ම ගිඩම් වල අද පරිහානියට ප්‍රධානම සාධක වෙලා තියෙන්නේ පාංශු වාදනය. වගා කර ඇති භෝගයක් පාංශු වාදනයට නැත්නම් පස සෝදා යාමට බලපානවා. දුම් කළ වගා කළොත් අවුරුද්දට හෙක්ටයාර් 1කින් පස් ටොන් 70ක් පමණ ඉවත් වෙනවා. පැරණි තේ වගාවලදී නම් පස් ටොන් 52ක් විතර. එළවලු වගාවටත් මෙය බලපානවා. මාළු මිරිස් වලදී පස් ටොන් 38ක් වෙනකොට කැරට් වලදී නම් පස් ටොන් 18ක් විතර ශේෂ්ත්‍රයෙන් වාර්ෂිකව ඉවත් වෙනවා. මෙය නිදසුණක් පමණයි. අනෙක් භෝගවලටත් මේ පස් ඉවත්වීම අඩුවැඩි මට්ටමින් පවතිනවා. आकार किहिपेकट तमाई में पस इवत वन में पांशु कादने विविध मट्टांगोलिं सिद्धुएनो पूर्व मूलिक अपिट दक्नले बेन्ने वर्षा जले बिमट पतित वीमनिसा पस अंशु इवत तीमें यतियन कादने सैम वर्षा वक समगम पस मतु मितिं सियुम स्तरयक इवत तेलेनो अपि मेकट केना स्तर कादने केला पशु मे वर्षा जल पस मत गलायन को ये गलायन जल समग पस इवत्लायन ये अवस्थापीन अली कादने केला ये जल कंदगमकर मार्गे वस्ते पस कादने वेलायन अभी एकटकन अगल कादने केला पसे ये गंगा एल दिपस कादने लाख पुलवा ये अवस्थापीन गंग इवर कादने केला पशु मे जल महामुद्र गेम पसे नवत वतावक विरल मतट पतित कादने पुलवा अभी एकटकन विरल कादने के मेहम सिधुवन पांशु कादने हेवत सोदा पालु अपराटे पस सरुभव हीनकरण प्रधानतम साधकत्वत अदपत्तिल मेनिसा सरुसारवतिबु केत्यायवल क्रमक्रमेन निसरुवी अस्वन्न अडुवी अतिबव ओबदान्नवाट किसिम सकयक नहे मे निसरुवन इडम කල්යාමේදී වගාවෙන් අත්තර දැමීමට සිදුවීමෙන් වෙනත් ගහකොළ පවා නොවැඩීමෙන් මුඩු බිම් බවට පත් වෙනවා. මේ නිසා තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් ළඟා කර ගැනීමට නම් අපට තිබෙන සීමිත භූමි ප්‍රමාණය සංරක්ෂණය කරගත යුතු වෙනවා. මේ සංරක්ෂණ ක්‍රම ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට අයත් වෙනවා. පළමුවෙන්ම අපි සඳහන් කරන්නේ යාන්තික ක්‍රම දෙවනුවට අපි හඳුන්වා දීලා තියෙන්නේ ජීව විද්‍යාත්මක ක්‍රම සහ තුන්වෙනුවට අපි හඳුන්වා දීලා තියෙන්නේ ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම සුදුසු ක්‍රමයක් තෝරා ගැනීමේදී ඉඩමේ බෑවුම වර්ෂාපතනයේ ස්වභාවය වැය කළ හැකි මුදල යෙදිය හැකි ශ්‍රමය කල්පවැත්ම යනාදිය ගැන අප සැලකිලිමත් විය යුතුයි 40කට අඩු බෑවුමක් ඇති
බහුවාර්ෂික භෝග වගා කර ඇති ඉඩම්වල යෙදිය හැකි සංරක්ෂණ ක්‍රමයක් තමයි කුට්ටිකාණු. මෙම ක්‍රමය මගින් මතුපිට ජලය ගලා යන දුර අඩු කර ජලය පස තුලට උරා ගැනීමට සලස්සනවා. මතුපිටින් සෝදාගෙන එන පස කාණුවේ රඳවා ගන්නවා. ගල් වැටි තවත් යාන්ත්‍රික සංරක්ෂණ ක්‍රමයක්. පහසුවෙන් ගල් සපයා ගත හැකි ඉඩම්වල බහුවාර්ෂික භෝග වගා කරන විට මෙම ක්‍රමය යොදා ගන්න පුළුවන්. මද බෑවුම් ඉඩම්වල හා මද වැසි පවතින ප්‍රදේශවලද කෙටි කාලීන භෝග සඳහාත් සුදුසුයි. පස මතුපිට බෑවුම අඩු කර ජලය පස තුලට වැඩිපුර උරා ගැනීමක් හෙල්මලු ක්‍රමය මගින් සිදු වෙනවා. ගල්බැමි සකස් කර හෝ එසේ නැතිනම් පස්වලින් යොදන උස් පළල් වැටියක් හෙල්මලුවක් වශයෙන් හැඳින්විය හැකියි. මීට අමතරව තනි වේදිකා ක්‍රමය හා පස් වැටිද පාංශු සංරක්ෂණය සඳහා යොදා ගන්න පිළිවන්. යාන්ත්‍රික ක්‍රමයට අමතරව ජීව විද්‍යාත්මක ක්‍රමයේද පාංශු සංරක්ෂණය සඳහා යොදාගත හැකියි. දෙවැටි ක්‍රමය ජීව විද්‍යාත්මක ක්‍රමයට හොඳම නිදසුනක්. ගල් වැටියකින් ඉටු කරනු ලබන කාර්යය මෙම දෙවැටිය මගින්ද ලබා ගන්න පුළුවන්. මේ සඳහා ග්ලිඩිසීරියා වැනි ශාක සමෝච්ච ක්‍රමයට සෙන්ටිමීටර් 45ක පරතරයට දෙපේලි ක්‍රමයට තමයි සිටුවා ගන්නෙ. දෙවැටිය පුරවා ගන්නේ ශේෂ්ත්‍රයේ ඉවත් කරන අපද්‍රව්‍ය වලින්. තුන වැටි, සැවෙන්දරා වැටි සහ වන වගා ජීව විද්‍යාත්මක සංරක්ෂණයට යොදා ගනු ලබනවා. යාන්ත්‍රික සහ ජෛව විද්‍යාත්මක ක්‍රමවලට අමතරව රෝපණ ක්‍රම පාංශු සංරක්ෂණයට යොදාගත හැකි. ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම කියන්නේ ගොවි මහත්මයාගේ වගා කටයුතු සංරක්ෂණය පස සංරක්ෂණය වෙන විදිහට සිදු කිරීම. ප්‍රධාන තැනක් ගන්නවා අවම ප්‍රමාණයට බිම් සැකසීම, ඒ වගේම ඉතාමත්ම ඉක්මනින් බිම් සකසා වැඩ නිම කිරීම, ඒ වගේම සමෝච්චයට බිම් සැකසීම, ඊට පසුව සමෝච්චයට පැල සිටුවීම, පසුව පැල සිටු වහාම අතුරුණුවක් යෙදීම, මේ ආදී කරුණු ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම වශයෙන් හඳුන්වනවා. මීට අමතරව තවත් ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම රාශියක් හඳුන්වා දීලා තිනවා. සූක්ෂම ජල සම්පාදනය යෙදීම, ඒ වගේම වල් මර්ධනයේදී වරණීය මල් මර්ධනය හඳුන්වා දීම. වරණීය මල් මර්ධනය කියලා කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් වල් ඉවත් කිරීම. උදාහරණයක් වශයෙන් කෙසෙල් වැනි වගාවලදී ඒ කෙසෙල් පඳුර අවට පමණක් වල් ඉවත් කිරීම උදාහරණයක් වශයෙන් වරණීය වල් මර්ධනය කියලා කියන්න පුළුවන්. ඊට අමතරව කාබනික පොර හොඳින් භාවිතා කිරීම, ඒ වගේම භෝග අවශේෂ වගාවේ අස්වැන්නගත් වහාම අසුරුණු ලක්ෂිත තැන්පත් කිරීම කියන කරුණොත් සජ්ජ විද්‍යාත්මක ක්‍රම වලට ඇතුළත් වෙනවා. Thank you.